අවට සැලකීම පියාට සැලකීම නම් වූ මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. පින්වත් මෑණියන් වහන්සේ ප්‍රධාන සදහවත් පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුදු උපතත්, ශ්‍රී සම්බුද්ධත්වයත්, උතුම් පිරිනිවන් පෑමත් කියන මේ උතුම් ත්‍රි මංගල්‍ය සිදුවුණු වෙසක් සමයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ පවත්වන විශේෂ ධර්ම දේශනා මාලාව, මේවා උතුම් මගුල් කරුණුය කියන මාතෘකාව ඔස්සේ මහා මංගල සූත්‍රයේ තියෙන දහම් කරුණු ඉගෙන ගනිමුනුයි අපි අද මේ ධර්මශ්‍රවණය කරන්නේ. ඔබ දන්නවා ඒ මංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකයේදී සැවැත්නුවර ජේතවනාරාමේ දේශනා කළාට ඒ කැහුවේ මනුස්සයෙක්ද දෙවියෙක්ද? දෙවියෙක් නේද? මොකද බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් දෙවියන් අතරත් මිනිසුන් අතරත් මංගල කරුණු මේවා මේවා කියලා එක එක දේවල් කියන්න පටන් ගත්තා. මේ දේවල් දැක්කොත් මංගල්‍යයට පත් නැහැ, හොඳ ඇතෙක් දැක්කොත්, තස්වියෙක් දැක්කොත්, අහවල් රජතුමා දැක්කොත්, අහවල් කුමාරිකාව දැක්කොත් කියලා එකට දිට්ඨ මංගලික කියන, සුත මංගලික කියලා කියන, මේවා මේවා ඇහුවොත් තමයි මඟුල් කරුණු වෙන්නේ කියලා. එතන මඟුල් කරුණු කියලා කියන්නේ ජීවිතේට යහපතක් ඇති කරලා දෙන දේවල්, සැපයක් ඇති කරලා දෙන දේවල්. එතන මේ විදිහට මිනිස්සුන්ගේ මේක හොය හොය කියලා දෙවියන් අතර ගිහිලා දෙව මිනිස් කවුරුවත් දන්නේ නැහැ ජීවිතේට හැබෑම යහපත ඇති කරලා දෙන මංගල කරුණ මොනවාද කියලා. ඊට පස්සේ තමයි ඒ දෙවියා අපි මේක භාග්‍යතුන් වහන්සේ අහමු කියලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා මුළු ජේතවනාරාමයේ බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගෙන ඇහුවේ බහු දේවා මනුස්සාච, බොහෝ දෙවියොත් මිනිසුත් එහෙනම් බහු දේවා මනුස්සාච මංගලානි අචින්තයන්. මංගල කරුණ මොනවාද, යහපත ඇති කරලා දෙන දේවල් මොනවාද මොනවාද කික ඔය ඔහේ ඉන්නවා හිතනවා යාලා. හැබැයි කවුරුවත් හරියට මේවා තමයි මංගල කරුණ කියලා දෙන්න කෙනෙක් දන්නේ නැහැ. ආන් ඒ දෙව මිනිසුන්ට කියලා දෙන්න කිව්වා. ඉතින් භාග්‍යතුන් ඊට පස්සේ තමයි අසේවනාච බාලානං කියලා දේශනා කළ. මංගල කරුණ කීයක් තියෙනවද? 38ක් තියෙනවා. එතනින් එහාට අය මංගල කරුණ කියලා දෙයක් හොයන්නේ නැහැ. ඔය මංගල කරුණ 38 ඇති කරගත්තොත් සම්පූර්ණ අවසාන වෙනකොට කියන්නේ රහතන් වහන්සේ ගැන. පටන් ගන්න සත්පුරුෂ ඇසුරෙන්. ඒ නිසා මේ වෙසක් පෝය කියලා කියන්නේ මේ යුගයේ මේ කාලයේ ඒ සත්පුරුෂ ඇසුරට අපි වහ වහ නැඹුරු වෙන්න ඕනේ. මොකද මංගල කරුණ හැම එකක්ම පටන් ගන්නෙ සත්පුරුෂ ඇසුරත් එක්ක. ඒත් මේ ලෝකෙට පහළ වෙච්චි
උතුම් උතුම් සත්පුරුෂ රත්නය තමයි අප කවුරුත් ආදරෙන් සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කළා, ඒ තුළින් දස් සත්පුරුෂය ලෝකෙට බිහි වුණා. එතකොට අසත්පුරුෂයෝ බැහැර වෙලා සත්පුරුෂය බිහි වුණාම නෝන තියෙන මිනිස්සු ඒ සත්පුරුෂයන් ඇසුරු කරා. එතකොට එයාලගේ ජීවිතේට උතුම් යහපත ඇති කරගත්තා. ඉතින් අද අපි ඉගෙන ගන්න පින්වත්නි, ඒ මංගල කරුණවල බහලා තියෙනවා මාතා පිතු උපට්ඨානං කියලා මංගල කාරණයක්. ඒකේ තේරුම මොකද්ද? අම්මටයි තාත්තටයි උපස්ථාන කිරීම උතුම් මංගල කාරණයක් කියලා. ඉතින් අද අපිට දකින්න ගොඩාක් අඩුවෙන්ම තියෙන එකක් තමයි අම්මටයි තාත්තටයි උපස්ථාන කිරීම. මේ ලෝකේ උතුම් පින් කර ගැනීම පිණිස ප්‍රධාන වෙන කරුණු හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම වන්දනා කරලා දම්පැන් පූජා කරලා මල් පූජා කරලා පින් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි බුදුරජාන් ශ්‍රාවක සංඝ රත්නේ අනුත්තර පින්කෙත කියලා කියන්නේ. ඒ සංඝ පිරිසට දම්පැන් පූජා කරන වන්දනා මාන කරනකොට අප උපස්ථානකට පින් රැස් වෙනවා. තුන්වෙනි කෙනා තමයි අම්මා. හතරවෙනි කෙනා තාත්තා. ඔය හතරෙන් තමයි පින් කරගන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට. හැබැයි බුද්ධ ශාසන ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ. එතකොට බුද්ධ ශාසනය පවතින යුගයක විතරයි සංඝ රත්නේ ඉන්නේ. දැන් මේ ශාසන ඉවරනාට පස්සේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ නැතු වෙනවා. අම්මා තාත්තා කියන දෙන්න ලෝකේ නැති වෙනවාද? නැහැ. ඊට පස්සේ පින් කරගන්න කෙනෙකුට උපස්ථාන කරන්න කියලා ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි. හැබැයි ගොඩාක් අය දන්නේ නැහැ. ඔබ දන්නව ඇති, අපගේ භාග්‍යතුන් වහන්සේ නියති විවරණ ගත්තේ දීපංකර බුදුරජාන් වහන්සේ කාලේ. කොච්චර කාලයකට කලින්ද? සාරා අසංකේ කල්ප ලක්ෂයකට කලින්. ඊටත් කලින් විවරණයක් දුන්නා. ඒ කවුද? අම්මා. ඒ කොච්චර කාලයකට කලින්ද? 20 අසංකේය කල්ප ලක්ෂයකට. ඒ වගේ හතර ගුණයකට කලින් තමයි අම්මා. අපි අහලා තියෙනව නේද? අම්මත් එක්ක මේ අම්මා බලාගන්න, අම්මට උපස්ථාන කර කර යන්න ඕන නිසායි අපි බෝසතන් වහන්සේ ජීවිතේදී අම්මව නැවේ අරගෙන ගිවෙල දාන්නේ. හැබැයි අහඹු ලෙස හිතපු නැති විදිහට මුහුද මැදදී කුණාටුවට අහුවෙලා නැව කැඩුන වෙලාවේ ඒ මහා වීරයවන්ත පුරුෂයා පුත රත්නේ තමන්ගේ අම්මවයි හේව්වේ. අවසානට අම්මා කරිය තියාගෙන මුහුදට පැන්නා. සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් ද එහෙම දෙයක්? බෑ. අම්මට කිව්වා තද කරලා එක අල්ල ගන්න කියලා. දවස් 7ක් එක දිගට ලුණු වතුර පෙවි පෙවි ඇස් පිච්චෙනවා. ගොඩාක් වෙහෙස. දැන් අපිට විනාඩි 10ක් පීනා ගන්න බැහැ නේද? මේ ගැඹුරු මුහුදේ ලකු රලපහරක් එක්ක තමන්ගේ ජීවිතය ගැන නෙමෙයි හිතුවේ. කවුරු ගැනද? අම්මා. දවස් 7ක් මුහුදේ පීනනකට තම දෙවියන්ට මේක දැනුනේ. දෙවියන්ගේ උපකාරයෙන් ගොඩබිමට ආවා, වෙරළට ආවා. එදා තමයි අම්මා නියති විවරණ දුන්නා නේද? අනේ මගේ පුතේ, මාව මේ සයුරින් එතර කර විදිහට උඹට මේ ලෝක සත්වයා සසරෙන් එතර කරන්න ලැබේවා කියලා. අම්මගේ විවරණේ මුලින් උපකාර වුණා. එහෙනම් අම්මගේ ආශිර්වාදය කියලා කියන්නේ මේක සුළුපටු දෙයක් නෙමෙයි මේ ලෝකේ. ඒක නිසා පින්වත්නි, අම්මා කියන කෙනා මේ ලෝකේ මිනිස් අපිට ගොඩාක් ඉන්නවා. මේ යුගයේ ජීවත් වෙන අපි කාටත් ඉන්නේ අම්මලා එක්කෙනයි. තාත්තලා එක්කෙනයි. අනිත් අයට කියන්න පුළුවන් පොදු අම්මා කියලා. නමුත් අපි මේ ලෝකෙට බිහි කරපු අම්මල තාත්තලා ඉන්නේ එක්කෙනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බ්‍රහ්මාති මාතා පිතරෝ. අම්මයි තාත්තයි කියලා කියන්නේ බ්‍රහ්මයෝ වගේ කියලා. පුබ්බාචර්යාති උච්චරේ.
හැම කාරණයකදීම මූල්‍ය මුලින් ගුරුවරයා වෙන්නේ පූර්ව ආචාර්යවරයෙන්නේ අම්මයි තාත්තයි. ආහු නෙයාච පුත්තාන. ඒක නිසාම දරුවෝ දුර ඉඳන් හරි ඇවිල්ලා තමන්ගේ අම්මා තාත්තා රැක බලාගෙන අප උපස්ථාන කරන්න ඕනේ. පජාය අනුකම්පකා. තමන් මේ ලෝකෙට බිහි කරපු දරුවන් ගැන මහත්ම අනුකම්පාවෙන් ඉන්නේ අම්මයි තාත්තයි කියලා. ඒ නිසා පින්වත්නි, දැන් අපිට මේ ලෝකේ අම්මා තාත්තා හිටියේ, අම්මා තාත්තා කියන කෙනා ලෝකෙ හැමදාම ඉන්න දෙන්නෙක් නෙමෙයි නේද? අම්මා තාත්තා මේ ගියාට පස්සේ යාළට උපස්ථාන කරන්න අපිට බෑ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලය තුල අම්මා තාත්තට අපි හොඳට උපස්ථාන කරන මේක මංගල කාරණයක්. මංගල කාරණයක් අම්මටයි තාත්තටයි උපස්ථාන කිරීම. එතකොට බ්‍රහ්මාති කියලා කිව්වේ මහා බ්‍රහ්මයාට, බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයාට තියෙනවා කියනවා මූලික කරුණු හතරක්. ඒ තමයි මෛත්‍රියත්, කරුණාවත්, මුදිතාවත්, උපේක්ෂාවත්. ඔවට කියන්නේ මොනවාද? බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්මයා වාසය කරනට එයාට තරහ කෙනෙක් නෑ කවුරුවත්. හිතයි හැම කෙනාටම මෙත්තා කියන කරුණාව. අනිත් අයගේ දුකේදී හැම වෙලාවෙම බ්‍රහ්මයාගේ හිත උණු වෙවි තියෙනවා. උණු වෙනවා කියන්නේ අනුකම්පාවෙන් යුක්තයි. කරුණාව, මොදිතාව, අන් අයගේ දියුණුව දැක දැක සතුටු වෙනවා. උපේක්ෂාව, නින්ද අපහස ලාභ අලාභ ආවා කියලා වට කම්පා වෙන්නේ නැතුව කරුණාවෙන් ඉන්න. ආන් ඒ වගේ මට ඔබට ඒකාන්ත මෛත්‍රියකින්, ඒකාන්ත කරුණාවකින්, ඒකාන්ත මුදිතාවකින්, ඒකාන්ත උපේක්ෂාවකින් උපකාර කරේ මේ ලෝකෙ දෙන්නයි. ඒ තමයි අම්මයි තාත්තයි. අනිත් අයත් අපිත් එක්ක හිතවත් වෙන්න පුළුවන්. හැබැයි එයාලට ප්‍රයෝජනයක් තියෙනකම් විතරයි. අනිත් අය අපි දුකටපත් වෙනකොට මහා කරුණාවෙන් ළඟට වෙලා ඉන්න පුළුවන්. හැබැයි එයාලට ප්‍රයෝජනයක් තියෙනකම් විතරයි. අනිත් අය අපේ දියුණුවට සතුටු වෙන ස්වභාවය පෙන්වන්න පුළුවන්. හැබැයි එයාලට අපේ මොකක් හරි ලැබෙනකම් විතරයි. එයාලා අපි කියන දේ තුළ ඉවසගෙන උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. හැබැයි අපෙන් ප්‍රයෝජනයක් ලැබෙනකම් විතරයි. අපෙන් ප්‍රයෝජනයක් නැති වෙච්ච ගම ඒ හිතයි සී බව නැතුව යනවා. ඔබ දකින්න ඇති ඔබේ ජීවිතය ඕන තරම් අද්දැකී. ඔබ අම්මා තාත්තා එපා කියලා ලම් වෙච්ච අය ඇති ඕන තරම්. ඒ විදිහට හිතවත් වෙච්ච අය. හැබැයි අවසානයට යාළගේ වැඩේ කරගෙන අපි වළංගු නැති කාසියක් වගේ අයින් කරලා දානවා. තමන්ගේ අම්මත් එහෙමද? නෑ, මොන දේ කරලා කොයි විදිහට තමන්ගේ අම්මා ළඟට ආවත් ඒ අම්මගේ දරුවෙක් ලොකු වුණා පොඩු වුණා කියලා ඒ සෙනෙහස අඩු වෙන්නේ නැහැ. එතකොට අම්මගේ තාත්තගේ ඕන දුකක් දරාගෙන තමන්ගේ දරුවා ගැන දිවා රාත්‍රී දෙකේ හිතමින් දරුවාගේ යහපත කල්පනා කරන්නේ අම්මයි තාත්තයි. ඔබට දැනෙන්නේ ඇති ඔබේ තියෙන මව ගුණේ. මොකද ඔබ අම්මලා තාත්තලානේ. ඔබේ දරුවා ගැන හිතනකොට ඔබ හිතලා බලන්න. ඔබ දන්නේ ඇති අජාසත් රජතුමා එයාට සෝතාපන්න වෙන්න පින තියාගෙන ඉපදිච්ච කෙනෙක්. හැබැයි ඒ වගේම එයා තුල තිබුණා යම් ආකාරයක අසත්පුරුෂ ඇසුරට, අකුසලයට හිත යොමු වෙන ස්වභාවයක්. ඒ නිසාම ඒ කුමාරයා මව් කුසට ආපහම දේවියගේ දේවියට කැමැත්තක් ඇති වුණා. මොකද්ද? රජතුමාගේ උරහිස පල්ලා ලේබොන්න. ඉතින් අම්මා කෙනෙකුට කියන්න පුළුවන්දනේ? බෑ, කියන්නෙම නැති නිසා කෙට්ටු වුණා. අම්මගේ කැමැත්තක් නෙමෙයි ඒක. දරුවගේ නිමිත්ත පාටකවගෙන ලහපම කිව්වා මේ වගේ දෙයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමා බලන්න මේ තමන්ගේ දරුවා ගැන තියෙන අනුකම්පාව. හොඳටම දන්නවා මේ අර නිමිති පාටකව කිව්වා ඔය වගේ කැමැත්තක් නම් දොළ දුකක් නම් ඇති වෙන්නේ කුසේ පිළිසඳ ගත්තාම අනිවාර්යෙන් මෙයා ඔබ තමයි මරණවා කියලා. ඒත් දරුවා මව කුසේ ඉන්නවා. අනාගතේ මේ දරුවා තමයි මාව මරන්නේ කියලාත් දන්නවා. රජතුමාගේ හිත වෙනස් වෙන්නේ. රජතුමා මංගල හසිපතෙන් උරහිස පල්ලේ දුන්නා.
ඉතින් මව දේවියට මේක ඉවසගෙන ඉන්න බෑ. තමන්ගේ ස්වාමි පුරුෂයා රජ්ජුරුව මරණයට පත් කරන දකින්න එයා ගිහිල්ලා නොයෙක් වර උත්සාහ කරා. මද්ද කුච්චි මිගදායකල බහල තියෙනවා නේද රජගහනුවර, එතන ගිහිල්ලා මේ අඹ ගහක කුස අතුල්ලන මේකයි මැරෙන්න මේක මැරෙන්න කිය කිය. රජතුමා බැලුවා ඇයි මේ නිතර නිතර යන්නේ කියලා. සේවකයන් ඇහුවා මොකද කරන්නේ කියලා. කුස අතුල්ලනවා කිව්වා ගහයි. මද්ද කුච්චි කියන්නේ ඒකට. රජතුමා ධාරිමික රැකවරණේ සැලසුවා. ඔක කරන්න එපා කියලා කිව්වා. දරුවා බිහි වුණා. බිහි වෙලත් අම්මා කිව්වා මට ඔය කුළු වගේ මූණ බලන්න බෑ කියලා කිව්වා. මොකද රජතුමා මරන්න ඉපදිච්ච කෙනා කියලා. ලොකු වෙනකන් ගෙනල්ලා නැහැ දේවියට පෙන්නන්න. චූටි කාලේ ඇඟිල්ලේ සැරව ගෙඩියක් ඇවිල්ලා. අඬනෝ නලව ගන්න විදිහක්ම නැහැ. රජතුමා කටට දාගත් ඇඟිල්ල බලන්න සෙනෙහස කියන එක. ඊට පස්සේ මේ කට ඇතුලේ රස්නෙට, දැන් කට ඇතුලේ තියෙන රස්නෙට මෙයාට වේදනාව නැතිව නිින්ද ගියා. ඒත් එක්කම අර සැරව ගෙඩිය පිපුරුණා. ඒ පිපිරෙනකොට රජතුමා කල්පනා කරනවා, මං ඇඟිල්ල එළියට ගත්තොත් මේ ටික විසි කරන්න ආපහු මෙයා නැගිටලා අඬයි. මොකද කළේ? ඒ ටික ගිල්ලා. කුමාරයා මෙව දන්නේ නැහැ. අසත්පුරුෂ බහට අහුවෙලා මොකද කළේ? තාත්ත රජතුමා හිර කරලා තියෙනකොට මෙයාගේ බිරිඳට දරුවෙක් හම්බෙන දේවියට. එතකොට තමන්ට දරුවා හම්බුණා කියලා රාජකුමාරයා ගැන පෙන්නනකොටම දරු සෙනෙහස ඇති වුණා කියලා කියනවා. ඒ ගමම් මතක් වුණේ තමන්ගේ තාත්තා, අනේ මගේ තාත්තටත් මේ සෙනෙහස ඇති වෙන්න ඇතිනේ කියලා. දැන් තරුණ වයසින්න ගොඩාක් දෙනෙකුට තරුණ වයසේ ගත කරනකොට අනේ මගේ අම්මා මගේ තාත්තා මෙහෙම කැප වුණානේ කියලා හිතෙන්නේ නෑ. එයාලට හිතෙන මේ බාහිර ලෝකෙන් ජීවිතයට එකතු වෙන සුළු ආස්වාදයක් ලැබෙන කෙනා විතරයි. හැබැයි පස්සේ කාලෙක තමයි තේරෙන්නේ තමන් අම්මා තාත්තා කෙනෙක් වුණාම දරුවෙක් වෙනුවෙන් අම්මා තාත්තා කොච්චර කැප වෙනවද කියලා. ඉතින් ඊට පස්සේ උදායි භද්‍ර අජාසත් රජතුමාගේ පුතාගේ නම දවසක් බුදුරජාණන් ප්‍රමුඛ රහතන් වහන්සේලා 1350ක් නිශ්ශබ්ද ඉන්නවා දැකලා, ඒ දැකපු ගමන් කියන එක පාර, අනේ මගේ පුතත් මේ වගේ සංසිඳීමේ යුක්ත වේවා කියලා. ඊට පස්සේ ආදරණීය තාත්ත කෙනෙක් වුණා අය. ඉතින් ඒ වගේ අපි කාටත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙමාපියන්ට දරුවෝ ගැන තියෙන සෙනෙහස මේ හැම විදගෙන ගිහිල්ලා, මස් විදගෙන ගිහිල්ලා, ඇට විදගෙන ගිහිල්ලා, ඇට මිදුළු වස්සට කාවැදලා තියෙන කියලා. ඒක නිසාම පැවිදි වෙනකොට පවා අම්මගේ තාත්තගේ අවසරේ නැත්තම් කෙනෙක් පැවිදි කරන්න බෑ. ඒ සෙනෙහස නිසා. ඉතින් ඒ නිසා මේ අම්මා තාත්ත කියන බ්‍රහ්මයෝ වගේ තමන්ගේ දරුවෝ ගැන පුදුමාකාර හිතයිසිකමකින් ඉන්නේ. මෙත්තා, කරුණා තමන්ගේ දරුවේ දුකටපත් වෙනවට චුට්ටක්වත් කැමති නැහැ. මොදිතා තමන්ගේ දරුවෝ ටික ටික ලොකු වෙනකොට, නිරෝගී භාවයෙන් වැඩෙනකොට, ශිල්පාදී ඉගෙන ගන්නකොට, මේ ආදී වශයෙන් ඒ දරුවෝ ටික 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 ලොකු වෙලා මේ සමාජ ජනනකොට අම්මා තාත්තා තරම් සතුටු වෙන කවුරුවත් මේ ලෝකේ නැහැ. මුදිතාව. ඒ වගේම තමයි දරුවන්ගෙන් කොච්චර ආකාරයේ නිന്ദා ප්‍රශංසා ලැබුණත් අම්මලා තාත්තලයකට කම්පා වෙන්නෙත් නැහැ. ඒත් මේ බ්‍රහ්ම විහරණ හතරෙම යුක්තයි අම්මයි තාත්තයි. ඒක නිසා කියනවා බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බාචරියාචි උච්චරි පූර්ව ගුරුවරයා. අදටත් සමහරට අපිට ගැට ගැහිලා තියෙන ප්‍රශ්න, හිතාගන්න බැරි දේවල් වලට තාත්තේ මෙහෙම දෙයක් තියෙනවා කියලා කිව්ව තාත්තගේ හිතේ නිකම් වෙනව අදහසක් මේක කරන්න පුතේ කියලා. අම්මගේ තාත්තගේ අදහසක් ඇත්තේ මේක කරන්න පුතේ කියලා. ඒක තමයි සමහරට ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම. ඒ වගේ තමයි අපි චූටි කාලේ අපි කිසි දෙයක් දන්නේ නැහැ. අපි පොඩි කාලේ අපි ඇඳුමක් ඇඳගන්න දන්නේ නැහැ. මූණ ටික සෝදා ගන්න දන්නේ නැහැ. නියපොත්තක් කපා ගන්න දන්නේ නැහැ. කොණ්ඩේ පීර ගන්න දන්නේ නැහැ. අපි වම් අතින් කෑම කනවා කියලා ගුටි කාලේ නැද්ද? තියෙනවනේ. බත් කනකොට ඇඟිල්ල මෙහෙම දික් වෙනවා කියලා අපේ අම්මලාගේ බැනුම් අහලා නැද්ද? තාත්තලාගේ.
බත් කනකොට මෙතනින් එහාට ඉදුල් ගෑවෙන්න එපා කියලා අපිට බයින්නේ නැද්ද? කවුද කියලා දුන්නේ මේවා අපිට? අම්මයි තාත්තයි. ඇඳුම් ටික පිළිවෙලට තියාගන්න, දත් මදින්න, නියපොතු ටික කපන්න, ඇඳුම් සෝදාගන්න, මේ අතුගානකට මෙහෙම කරන්න, මේවා පිරිසුදු තියාගන්න. බලන්න අපේ අම්මගෙන් තාත්තගෙන් අපිට ලැබිච්ච ඒ කොච්චර දේවල් අපි ඉගෙන ගත්තද. පුබ්බාචාරිය මුල් ගුරුවරු අම්මයි තාත්තයි. ආහුනේයාච පුත්තාන, දරුවෝ ටික ටික ලොකු වෙනකොට දෙමාපියන්ගෙන් වෙන් වෙලා යනවනේ. හැබැයි අර සෙනෙහස ආදරය කියනක වෙන් කරගන්න හොඳ නැහැ. ආහුන් දරුවෝ කොච්චර දුර හිටියත් තමන්ගේ දෙමාපියන්ගෙන් තමන්ට ලැබිච්ච උපකාරය සිහිපත් කරන්න ඕනේ. පින්වත්නි, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරු සෙනෙහස ඇති වෙන්නේ දරුවා මව් කුසේ පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත දවසේනේ. එතකොට ඒක ඇට ඇට මිදුලටම දැයෙන සෙනෙහසක් වෙන. දවසින් දවසේ දරුවා මව් කුසේ වැඩෙනවා. එතකොට ඒ අම්මා තාත්තා කුස අතක ගත්ත තාත්තගේ රැකවරණෙන් අම්මගේ ආදරේ ඒ දරුවා ලොකු මහත් කරනවා. එතකොට මව් කුසේදී අම්මා දරුවා පරිස්සම් කරන්නේ නැද්ද? ඔච්චර නම් පරිස්සම් කරන්න ඕනේද? ඒ අම්මට වෙනද විදිහට ඇවිදින්න බෑ. කුසියේ දරුවා ලොකු වෙන ලොකු වෙන වෙනද විදිහට නිදා ගන්න බෑ. අම්මා කැමති කැමති ආහාරයක් අනුභව කරන්න බෑ. දැන් අම්මා ගැන විතරක් නෙමෙයි අම්මා හිතන්නේ. අම්මා ගැන හිතනවට වැඩිය හිතන්නේ කවුරු ගැනද? දරුවා ගැන. එහෙම කරලා මාස 10ක් මව් කුසියේ දරුවෙක් දරාගෙන ඉන්නවා කියන්නේ මහා ලොකු දුකක්. ඒ අම්මා ඉවසනවා, මිදිනවා. ඒ ඔක්කොම අර දරු සෙනෙහසෙන් යට කරලා තියෙන. දරුවා බිහි කරන වෙලාවට අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවදනේ. ඒ මිදල අනිත් පැත්තට ඒ දරුවාම තුරුල් කරගෙන ලොකු සෙනෙහසක් දක්වන. අපි කවුරුත් ඒ විදිහට අම්මගේ උණුහුසුමෙන් සැනසිච්ච අය. ඒ වෙලාවේ අඬනකොට අපි නලවන්න කවුරුවත් හිටියේ නැහැ. අපිව බිහි වෙලා අපිට උණුසුම ඕන වෙලා අඬන වෙලාවට අපිව තුරුල් කරගන්න කවුරුවත් හිටියේ නැහැ. කාගේවත් උණුසුමකින් ඒ දුක පීඩාව නැතුව යන්නෙත් නැහැ. අපි චූටි මස් වැදල්ලක් වගේ ඉපදිච්ච වෙලාවේ අම්මා අර දුක් ඔක්කොම ඉවසගෙන අපිව තුරුල් කරගත්ත වෙලාවේ අම්මා කොච්චර විදිහට අපි ගැන සෙනෙහසක් තියෙන්නේ නැද්දනේ? ඒ තාත්තා අම්මා ගැන හිත හිත කොච්චර අපි ගැන අනාගතයේ සිහින මවන්නේ නැද්ද? ඒව අපි දන්නවද? අපි දන්නේ අපි දරුවා වුණාම. ඊට පස්සේ චූටි දරුවෝ හැටියට අපිට මధుරියෙක් කියලා වගන්න බෑ, මැස්සෙක් කියලා වගන්න බෑ. මෙන්න අපිට එහා පැත්තේ මෙහා පැත්තේ පෙරලෙන්න බෑ. ඊළඟට මම අහලා තියෙනවා ඒ චූටි දරුවන්ගේ මේ අත් කකුල් හදන්න ඕනේ කියන. ඔළුව අතගග හදන්න ඕනේ කියන. ඔළුව හරවන් එයාට හරව හරවින්න දෙන්නේ එක විදිහට තියාගෙන දෙන්නෙත් නෑ, හරවන්න දෙන්නෙත් නෑ, ඇදෙවි කියලා. අද අපිට මේ රූපයක් තියෙනවනම්, අද අපිට මේ අත්පා හයිය තියෙනවනම්, මේව හැදුවේ කවුද? අම්මයි තාත්තයි. ඒ කාලේ බොංචි කරල් වගේ කිසි හයියක් නැතුව මේවා තියෙන වෙලාවේ මොනෝ හරි දෙයක් වෙලා අනතුරකට පත් වුණා නම් අද අපිට පුළුවන්ද මේ අතේ මොනෝ හරි කරගන්න? අපිට පුළුවන්ද මේ කකුල් දෙකෙන් අද ඇවිද ගන්න? අපි චූටි දරුවෝ හැටියට නොයේක් ජරාව කටේ දාගන්නකොට ඇඟේ දාගෙන විස බීජයක් ගිහින් අපි මොනවා හරි අනතුරකට පත් වුණා නම් අද මේ මොකුත් තියෙනවද? අපි ඒකේ ණයගවන්නේ කොහොමද? උපස්ථාන කරලා. ඒක නිසා පින්වත්නි, ඉතිහාසයේ තියෙනවා, ඉතිහාසයේ තියෙනවා ඔබ අහලා තිය අග්බෝ කියලා රජ කෙනෙක් හිටියා. 8 වෙනි අග්බෝ රජතුමා එයාගේ අම්මට උපස්ථාන කරලා තියෙනවා. උදේම නැගිටලා ඒ අම්මව නාවල තමන්ගේ අත් දෙකින් වතුර උණු කරලා නාවල පිරිසුදු කරලා ඇඳුම් පැළඳුම් ටික සෝදලා අම්මගේ කටයුතු පිරිසුදු කරන්නේ තමන්ගේ රජතුමා රාජකීය සේවයට යන්න කලින් උදේ පාන්දරින් කියලා කියනවා. ඊට පස්සේ කෑම ටික උයලා දීපුවාම තමන් කෑම කන්න කලින් අම්මා ළඟට ඇරගෙන මේ රජ කෙනෙක් ඒ කෑම ටික අනලා අම්මට ඉස්සලා කන්න දෙනවා. ඒ කන්න දීලා
ඉතුරු වෙන ටික තමයි තමන් අනුභව කරන්නේ. රජු කෙනෙක්. ඊට පස්සේ රාජකීය සේවයට යන්න කලින් අම්මට වන්දනා කරලා අම්මගේ ආශිර්වාද අරගෙන කෙනවා යන්නේ. ඊළඟට දවසේ වැඩ කටයුතු ඉවර කරලා නිදාගන්න යනකොට රජතුමා තුන් වතාවක් අම්මට පැදකුණු කරනවා කියනවා, ප්‍රදක්ෂිණා කරනවා අම්මගේ ගුණ කිය කිය. එහෙම තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරලා කියනවා අම්මට වන්දනා කරලා දවසේ කටයුතු ඉවර කරලා නිින්දට යන්නේ. අතීත රජවරු අද දරුවන්ට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා පින්වත්නි, මේ හැම දෙයක්ම අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට උපස්ථාන කිරීම මංගල කරුණක් කියලා කියපු නිසා. ඉතින් ඒ වගේම පින්වත්නි, ඔබ අහලා ඇති වසල සූත්‍රය. දෙවි කෙනෙක් නේකත් ඇහුවේනේ? නෑ, අර බ්‍රාහ්මණ අග්ගික භාරද්වාජනේ භාග්‍යවතුන් වහන්සේට වසලය කියලා කතා කරේ වසලවාදී. ලැබ බුදුරජාණන් වහන්සේ දේශනා කරා වසල වෙන කරුණු තියෙනවා කියලා. ඒකෙත් තියෙනවා වසලයක් වෙන කරුණු වලින් එකක්, යෝ මාතරම් වා පිතරම් වා. තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි ජින්නකංගත යොබ්බන. එයාලා වයසට ගිහිල්ලා ජීවිතේ යාලට තමන්ගේ කටයුතු කරගන්න බැරි කාලෙනකොට පහුවසන්ත වන භරති, ඒ අම්මයි තාත්තයි පෝෂණය කරන්න නැත්තම්, අම්මා තාත්ත රැක බලා ගන්න නැත්තම්, එයා තංජඤ්ඤා වසලෝ ඉති. එයා වසලයෙක් කියලා කියනවා. දැන් ඔබ ඔබේ ජීවිතෙන් අහලා බලන්න, තමන්ගේ අම්මා තාත්ත මේ වෙලාවේ ජීවත් වෙන්නවද? එහෙම නැත්තම් අම්මා මේ පරලෝ ගිහිල්ලා නම්, තමන්ගේ අම්මා තාත්ත වයසට ගිහිල්ලා නම්, ඒ ගියපු අම්මා තාත්තට තමන් ආදරේ රැක බලා ගන්නවද? ආදරයෙන් පෝෂණය. එහෙම නැත්තම් තමන් ටයිකෝඩ් දාලා ලස්සනට සිරෙප්පු දෙක මැදගෙන දිලිසි දිලිසි සුවඳ ටිකක් ගල්වගෙන වටිනා සුඛෝභෝගී වාහනයකින් ඉදිරිය ඉස්සර බැහැ ගෙදරින් බැහැල යන්න පුළුවන්. හැබැයි යන්නේ වසලෙක්. මහත්යෙක් නෑ එතන. එතන ඉන්නේ කවුද? වසලෙක්. ඇයි ඒ? වයසට ගියපු අම්මා තාත්තා බලාගන්නේ. ඔබ අහන්නේ ති පහුගිය කාලේ අපිට ආරංචි වුණේ බලු පැටව ගේ ඇතුළට අරගෙන ඇඳේ බලු පැටව නිදි කරනකොට අම්මා බලු කූඩුවේ දාලා ලොක් කරලා. කවුද මේ? දරුවෝනේ. කරන්න පුළුවන්ද එහෙම දෙයක්? කළා. කොච්චර පෞරැස් වෙන්නේ නැද්ද? අම්මා ඇවිදිනවා. අම්මා එක තැනක තියා වයසට ගියපම සිහි නැති වෙන්න පුළුවන් කාග වුණත්. අපි පොඩි කාලේ අපි කොච්චර දඟලන්න දුවන්නේ නැද්ද? අපි පොඩි කාලේ අපි අම්මට ගිය කීද හැම තැනම ඇවිද්දේ. ඒ වගේ තමයි අපි වයසට ගියපුවාම අම්මගේ සිහි කල්පනාව නැතිල අම්මල තැන් තැන්වල යන්න පුළුවන්. එහෙම කළාල්ලා කුකුල් කූඩුවට දැම්මා. ඕන තරම් අපි අසුපුවට එනවා වයසක අම්මලා තාත්තලා දරුවෝ සලකන්නේ. අවසන් අපිට කියනවා මහලු මඩකමකටවත් දාන්න හාමුදුරුවනේ කියලා. දරුවෝ උගත් අය සමහර වෙලාවට, හැම දරුවම නෙමෙයි. මංගල කරුණු නැහැ. ඊළඟට දේශනාවේ තියෙනවා යම් කිසි කෙනෙක් අම්මා තාත්තට සලකන්නේ නැද්ද, එයාලා මේ ජීවිතේ පව කරගෙන ඊළඟට පරලොවදී අපාය උපදිනවා කියලා එහෙමම තියෙනවා. මේ ජීවිතේ නුවණ තියන අයගෙන් ගරහවට පත් වෙනවා කියලා කියනවා. නිന്ദා අපහාස ලැබුණ අම්මට සලකන්නේ නැහැ මේ මිනිස්යා කියලා. මරණින් මත්තේ දැන් මේ ජීවිතේ නිന്ദාව නම් පැත්තකින් දාමුකෝ. මරණින් මත්තේ අපාය ගියොත් අම්මට තාත්තට සලකන්නේ නැත්තම්, අම්මා තාත්තට උපස්ථාන කරන්නේ නැත්තම් මරණින් මත්තේ අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, මොකද අම්මා තාත්තා කියන කාරණේ දිහා සංවේදී නැත්තම් එතනින් එහා එහාට අනුන්ගේ ජීවිත ගැන, අනුන්ගේ දේපොළ ගැන, තමන්ගේ පවුල් ජීවිතය ගැන, මේ ගැන එයා දුෂ්චරිතය දෙන කෙනෙක් වෙනවා. ඒක නිසා මේ අපි අපේ ජීවිතයේ උදාර ගුණයක් දියුණු කරගන්න තියෙන අම්මටයි තාත්තටයි ධාර්මික රැකවරණ දෙන එක. බුදුරජාන් සිංහාලෝවාද සූත්‍රය දේශනා කළා. දිසා වන්දනා කරන ඒ ගෘහපතිතුමාට, ගෘහපති පුත්‍රයාට කිව්වා,
අම්මයි තාත්තා එක නැගෙනහිර දිසාව කියලා කියනවා. ඉරපායන් මේ දිසාවෙන්නේ සුබ දිසාව. ජීවිතයට ආලෝකයක් ඇති කරලා දෙන දිසාව මොකද්ද? අම්මයි තාත්තයි. ආන්ගේ දිසාව නමදින්න කිව කරුණු පහකින්. කොහොමද? පළවෙනි එක තමයි තමන්ගේ හිතේ අපේක්ෂාවක් තියෙන්න ඕනේ. අම්මයි තාත්තයි මහලු වෙලා බැරි වෙන කාලයක් එනවා. මං ඒ කාලෙට මගේ අම්මා තාත්තා රැක ගන්නවා. අම්මා තාත්තා උපස්ථාන කරනවා. දැන් දවස් දෙක තුනකට කලින් ගොඩාක් දුර පළාතක කහට ගස් දිගින් ඉඳන් කිව්වා. රෑ 10ට විතර තාත්තා කෙනෙක් ආව මල්ලක් උස්සගෙන. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මට ගෙදරින් ඉන්න බැරුව මං ආවේ කියලා කිව්වා. ඇයි කියලා ඇහුවා. මගෙන් තවත් වැඩ ගන්නවා කියලා කිව්වා. දුප්පත් වගේ කියන්නේ ගොඩාක් මහන්සි වෙච්ච තාත්තා කෙනෙක්. දරුව රජේ රැකියාවක් කරන කෙනෙක් කියලා කිව්වා. මං ඇහුවා ඇයි මොකද කියලා ඒකෝ. කඩයක් දාලා දෙලා මට කඩේට වෙලා හම්බ කරපන් කියනවා. වයසට ගියපු තාත්තා රැක ගන්න හැටි. කියන මට තවත් බෑ කියන. මං කිව්වා පුතාගේ අංක දෙන්න මං පුතාට කතා කරන්න. හාමුදුරුවෝ කට කතා කරන්න එපා කිව්වා. කට කතා කරොත් මෙහි ඇවිල්ලා මාව ආපහු වැරගෙනලා කඩේට දායි කියලා කියනවා. සැනසෙල්ලක් නැහැ. එක දරුව හම්බ කරගත්තේ හැම දෙෙම එයාට දීලා තවත් තාත්තගෙන් හම්බ කරගන්නවා. තාත්තට ඉවස ගන්න බෑ. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මල් අරගෙන පිටත් වෙලා රෑ 10:00 11:00 අපේ අසපුට ඇවිල්ලා කියනවා අනේ මට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා. බලන්නනේ. ඒක නිසා පින්වත්නි මේ මංගල කාරණේ ලෝකෙ ගොඩාක් දුරට බැහැර වෙලා තියෙන දැන්. ඊළඟට බුදුරජාණන් දේශනා කළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය තියෙනවා. චතුසු භික්කවේ මිච්ඡා පටිපන්නේසු පටිපජ්ජමාන. පින්වත් මහණෙනි හතර දිනක් ගැන වැරදි විදිහට කටයුතු කරනවා නම් යා බාලෝ යා බාලේක් අව්‍යක්ත යා මහ මෝඩේක් අසත්පුරුෂ යා අසත්පුරුෂේක් බාලේක් මෝඩේක් අසත්පුරුෂේ කතං උපහතං අත්තානම් පරිහරති. ඒ වගේම තමයි තමන්ගේ චුට්ටක් හරි ගුණ ඇතම ඒවා විනාශ කරගෙන වාසය කරන්න කියනවා. සාවජ්ජෝ හෝති යා සම්පූර්ණයෙන් වැරදි කෙනෙක් කියලා කියනවා. සානුවජ්ජෝ විඤ්ඤුණං. ඒ වගේම නොනැතියන් අතර යා වැරදකට පත්වෙච්ච කෙනෙක්. බහුං චපුඤ්ඤං පසවති. යා ගොඩාක් පව් කරගන්නවා. හතර දිනක් ගැන වැරදි විදිහට කටයුතු කරනවා. මිච්ඡාපටිපන්න. පළවෙනි එක තමයි මාතරි බික්කවේ මිච්ඡාපටිපන්න. පින්නත් මම අම්මා ගැන වැරදි විදිහට නම් කටයුතු කරන්න යම් කිසි කෙනෙක් කියන්නේ අම්මට කීකරුකමක් නැතුව අම්මට ආදරයක් නැතුව අම්මා රැක බලා ගන්න නැතුව අම්මා මහලු මඩමට දාලා නම් අම්මා නාවන්නේ වැඩකාරයෙක් නම් මේ සේවකයෙක් නම් අම්මා ගැන හොයලා බලන්න නැත්නම් එයා බාලයෙක් කියලා කියන අපේ මිම්මෙන් බැලුවොත් ලොකු රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා සමාජෙ පිළිගත් කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු දේශපාලන චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි බාලයෙක්. ඇයි අම්මා ගැන වැරදි විදිහට කටයුතු කරන කෙනෙක් කිය. අවියක්තු. එයා විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අම්මා ගැන වැරදි විදිහට නම් කටයුතු කරන්නේ එයා අවියක්ත කෙනෙක්. එයා මෝඩ කෙනෙක්. අසත්පුරුෂෝ. එයා සත්පුරුෂයෙක් නෙවෙයි. ලෝකයාට පිළිගැම්ම ප්‍රසිද්ධියක් තියෙන්න පුළුවන්. ආ මෙයා මෙහෙම කෙනෙක්, මෙහෙම කෙනෙක්, මෙච්චර උපාධි තියෙන, මෙච්චර දැනුමක් තියෙනවා කියලා. නොයේක් සම්මේලන වලට, සමිති වලට ගෙන්නලා එයාට පූජන මානන කරන්න පුළුවන්. හැබැයි අම්මා ගැන වැරදි විදිහට නම් ඉන්නේ ආසප්පුරුසෙක් කියලා කිව්වා. ඊළඟට සාවජ්ජෝ. එයා වැරදි විදිහට කටයුතු කරන කෙනෙක්. සානුවජ්ජෝ විඤ්ඤුණ. නුවණැති අයත් තියාගෙන කියන්නේ වැරදි කෙනෙක් කියලා. බහුං චපුඤ්ඤං පසවති. අම්මා ගැන වැරදි විදිහට පිළිපන් නිසාම එයා බොහෝ පව් රැස් කරගන්නවා කියලා කියනවා. ඒ නිසා අම්මට උඹ කියලා කතා කරන අය නැද්ද? ඉන්නවනේ. දරුවෙක් උඹ කියන වචනයෙන් අම්මට කතා කළොත් එහෙම ඒ අම්මගේ හිත කොච්චර කීරි ගැහෙනවද ඒ වෙලාවටනේ. ඒක නිසා අම්මට උඹ බම් බොලන් කියලාවත් කතා කරන්න හොඳ නැහැ. සමහරවිට අද පොඩි කාලේ ඉඳන් දරුවෝ කතා කරන්නේ මේ දේවල්. අම්මලයි කාලේ නෙමෙයි කියලා කියන මේ අලුත් යුගය කියලා කියන.
සමහර දරුවෝ ඉන්නවා අම්මව තමන්ගේ වාහනේ දාගෙන යන්න කැමති නැහැ. ඇයි? අම්ම සමහරට කැතයි. ඒ වගේ අම්ම කෙනෙක් තමන් එක්ක යනකොට තමන්ට මදි පුංචිකමක් කියලා හිතෙන්නේ. එතකොට අම්ම සමහරට ලෙඩ වෙලා බෙහෙත් ටිකක් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා අද හැම තැනම දැන් මහලු මඩන් තියෙන කවුද ඉන්නේ වැඩිපුරම? හොඳ දැනුගත් දරුවන්ගේ අම්මයි තාත්තයි. එතකොට එයාලා කිසි ජීවිතයට තේරුමක් නැතුව මං ගිහිල්ලා තියෙනවා මහල් මඩම් වල ලොකු පහසුකම් නැහැ පින්වත්නි. ඊළඟට අර තමන්ගේ ගෙදර ඉන්නවා වගේ නිදහසකුත් නැහැ. මේක හෝල් එකේ ඇඳන් ටිකක් දාලා කෑම ටිකක් කවුරු හරි දෙන එකක් වුණා. තමන් මේ ලෝකෙට බිහි කරලා තමන්ගේ ලේ කිරි කරලා පොවලා තමන් වෙනුවෙන් දහ දුක් විඳපු අම්මයි තාත්තා එතෙන්ට දාලා තමන්ට පුළුවන් නම් ගෙදෙට්ට වෙලා තමන්ගේ අමුදරුවන්ගෙන් සතුටු වෙන්න, ස්වාමි පුරුෂයාගෙන් බිරිඳගෙන් සතුටු වෙන්න, එයාලා සත්පුරුෂ දරු වෙන්නේ කොහොමද? ඒ නිසා පින්වත්නි බුදුරජාණන් දේශනා කරලා තියෙනවා අම්මා තාත්තට සලකනවා නම් යම් කුලයක අම්මටයි තාත්තටයි සලකනවා නම් ඒ කුලේ සබ්‍රාහ්මක කුලයක් කියලා කියනවා. මහන්නේ බ්‍රහ්මයා සහිත කුලයක් කියලා කියනවා. එහෙනම් බ්‍රහ්මයා හොයන්න බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ නැහැ. අම්මටයි තාත්තටයි සලකගෙන ආදරයෙන් ගෞරවයෙන් ඉන්නවා නම් අර මෙත්තා කරුණා මුදිතා වලින් යුක්ත අම්මගේ තාත්තගේ ආශිර්වාදය ලැබමින් ඉන්නවා නම් ඒ දරුවෝ ඉන්නේ බ්‍රහ්මයා සහිත ගෙදරක කියලා කියනවා. ඊළඟට කියන පුබ්බාචාරීක කුල කියලා. හැම දෙයකට මුල් ගුරුවරයා වෙච්ච කුලයක ඉන්නේ කියලා කියනවා. ඊළඟට කියනවා සපුබ්බ දේව කුල කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන් සහිත කුලේ. දැන් අපිට කරදරයක් වෙච්ච ගමන් අපි පින් අනුමෝදන් කරන්නේ කාටද? දෙවියන්ට පින් අනුමෝදන් කළා. අනේ දෙවියනේ මේ 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 දේවල් මෙහෙම තියෙනවා අපිව මේකෙන් නිදහස් කරන්න කියන්නේ. පූජාවට්ටි අරගෙන දුවන්නේ දෙවියෝ ළඟට කියන්නේ. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. දෙවියෝ ඉන්නවා ගෙදර. කවුද? අම්මයි තාත්තයි. තමන්ට කරදරයක් වෙච්ච වෙලාවක අම්මගේ තාත්තගේ ගුණ සිහිපත් කරලා අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වන්දනා කරලා අනේ අම්මා මට ආශිර්වාද කරන්න මගේ මේ දුක් දුරු වෙන්න කියලා. ඒ අම්මගේ හද පතුලෙන්ම දරු සෙනෙහසෙන් යුක්තව එන ආශිර්වාදයක්. ඒ ආශිර්වාදේ මේ ලෝකේ දෙවියෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ආශිර්වාදේ නැත්තම් දෙවියන්ගේ උපකාරිතයත් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නව ඇති සාම කුමාරයා හැටියට අන්ධ වෙච්ච අම්මයි තාත්තයි රැක බලාගෙන හිටියේ. සත්තු පවා හිතවත් වුණානේ අපේ බෝසතන් වහන්සේගේ අතීත ජීවිතයක. ඊට පස්සේ අර මේ එක් වැද්දෙක් ඇවිල්ලා ඊතලයකින් විසපෝ පීතලයකින් විද්දා මරණයටපත් වෙච්ච කුමාරයා අම්මයි තාත්තේ ඇවිල්ලා අල්ලා ආශිර්වාද කරා. මැරිච්ච දරුවාට පණ ගන්න පුළුවන් අම්මගේ තාත්තගේ ආශිර්වාදේ. ඒ තරම් උතුම් දෙයක් පින්නත් නෙමේ මෞපි උපස්ථානය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට ලැබෙච්ච දුර්ලභ දෙයක් බුදුරජාණන් දේශනා කළා තිනවා. ওই විදිහටම තමයි තාත්තට දැන් අපි අම්මා ගැන වැඩිපුර කතා කරන තාත්තත් ඒ වගේම තමයි. අර හතර දිනක් කිරේ වැරදි විදිහට පිළිපන්න කෙනා ගොඩාක් පෞරස් කරගන්නවා කිව්වනේ. පළවෙනි කෙනා අම්මා, දෙවෙනි කෙනා තාත්තා, තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ, හතරවෙනි කෙනා බුදුනේ ශ්‍රාවකයා. හැබැයි මම කල්පනා කරේ දේශනා බලනකොට අපි හැම වෙලාවෙම ඉගෙන ගන්නකොට අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා හැම තැනම තියෙන බුදුරජාණන් වහන්සේ පළවෙනියට, දෙවෙනියට සංඝ රත්නය, තුන්වෙනියට අම්මා තාත්තා ආදී වශයෙන්. හැබැයි මේ දේශනාවේ හතර දිනක් කෙනේ වැරදි විදිහට පිළිපන්න කෙනා බාලයෙක්, මෝඩයෙක්, අසත්පුරුෂයෙක් කියලා ඒකේ පළවෙනි කෙනා හැටියට කියන්නේ අම්මා, දෙවෙනි කෙනා තාත්තා, තුන්වෙනියට තමයි භාග්‍යතුන් වහන්සේ ගැන කියන්නේ, හතරවෙනියට බුදුරජාණන් ශ්‍රාවකය, ඒකෙන් රහතන් වහන්සේලා මග්ගඵලලාභී උත්තමයෝ. ඒක නිසා පින්වත්නි අම්මා තාත්තා කෙරෙහි වැරදි විදිහට යම් කිසි කෙනෙක් කටයුතු කරන ඉදේවනම් ගරහಂತಿ, මේ ජීවිතේදී මෙයා ගරහවට පත් වෙන කෙනෙක් කියලා කියනවා. පෙච්චාපායන්ච ගච්ඡති,
පරලවදී මරණින් මත්තේ අපායෙත් උපදිනවා කියලා කියනවා. ඒ නිසා අපිට ලැබිච්ච දුර්ලභ දෙයක් පින්වත්නි. ඒ වගේම තමයි ඔබ දන්නේ නැති තමන්ගේ අම්මගේ ජීවිතය තොර වුණොත්, තමන්ගේ තාත්තගේ ජීවිතය තොර වුණොත් එයා ආනන්තරී පාප කර්මයක් කරගත්ත කෙනෙක්. අතරක් නැතුව ඊළඟ ජීවිතේ කෙලිම කල්පයකට නිරේ යන කෙනෙක්. එහෙනම් අම්මගේ තාත්තගේ ජීවිතය රැකගත්තොත් කල්පයක් සුගතියන්නේ ඒ පින් උපකාර වෙන්නේ නැද්ද? කල්පයක් සුගතියන්නේ ඒ පින් උපකාර වෙනවා. අම්මා තාත්තට ආදරේ සැලකීම. අවසානයේ භාග්‍යතුනාස් දේශනා කරා සුප්පතිකාර කියන සූත්‍රයේ ප්‍රති උපකාර කිරීම ගැන වදාළ දෙසුමේදී පින්නත් මහණි දරුවෙක් කල්පනා කරනවා අම්මගෙන් තාත්තගෙන් මට මේ 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 උපකාර ලැබුණා. දැන් වයසට ගිහිලා බැරි වෙච්ච අම්මයි තාත්තයි මම මගේ අද්දකෙන් මගේ අම්මා තාත්තා නාවන්න ඕනේ, කවන්න පුවන්න ඕනේ කියලා වතුර උණු කරලා නාවලා පිරිසුදු කරලා තමන්ගේ අද්දකෙන් කන්න දෙනවා. තමන්ගේ අද්දකෙන් උපස්ථාන කරනවා. ඔක්කොම කටේ ඉවර කරලා එක අම්මා ගන්නවා වම් මුරහිසට, තාත්තා ගන්නවා දකුණු මුරහිසට. හැරගෙන අවුවෙන් වැස්සේ සීතලෙන් පින්නෙන් මැසි මදුරෙන් කරදරයක් නොවේවා කියලා අම්මයි තාත්තයි උරහිස් දෙකේ තියාගන්නවා. එතකොට වයසකට ගියපු අම්මයි තාත්තයි වැසිකිලි කැසිකිලි කරන්නේ උරහිස උඩ ඉඳන්. එතකොට මලමූත්‍රා යාගේ ඇඟ දිග ගලනවා. චික්කේ අම්මා ජරා කරා, තාත්තා ජරා කරා කියලා මූණ පුළුටු කරගන්නේ කියලා කියනවා. ඒව සුවඳ කල්කයක් වගේ හිතලා අනේ මගේ අම්මා තාත්තා මගේ කැතකුණු අතක ගයි මාව ලොකු පහත් කරේ ආශිර්වාද කරගන්න අම්මගේ මලමූත්‍රා තාත්තගේ මලමූත්‍රා ඇගේ තැවරේ. ඒ කරලවත් බිම තියන්නේ නැතුව දවසක් දෙකක් නෙමෙයි අවුරුදු 100ක් එයා උපස්ථාන කරනවා. අවුරුදු 100ක් උපස්ථාන කරත් ණය ගෙවල් ඉවර කරන්න බෑ කියනවා අම්මටයි තාත්තට. හැබැයි ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රද්ධාවේ අම්මයි තාත්තයි පිහිටවනවා. දෙවෙනි එක සීලයේ පිහිටවනවා. තුන්වෙනි එක අම්මා තාත්තා දානීය සමාදන් කරනවා. අම්මා තාත්තා දන් දෙන්න උනන්දු කරලා දානීය සමාදන් කරනවා. හතරවෙනි එක අම්මට තාත්තට ප්‍රඥාව ඇති කරගන්න චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙනවා. ඔන්න ඔය කරුණු ටික ඇති කරලා දෙනවා නම් තමන්ගේ අම්මටයි තාත්තටයි ඒ දරුවා ඒ ණය නිදහස් කියලා කියනවා. ඒ වගේම තමයි චෛත්‍ය බෝධි වන්දනා කරන්න උදව් කරනවන. ඒ වගේම තමයි යම් දරුවෙක්ට පුළුවන් නම් තමන්ගේ අම්මා තාත්තා පැවිදි කරන්න. එතෙන්ට හිත හදන්න ඒ දරුව සම්පූර්ණ ණය නිදහස් කියලා කියනවා. අපිට මනුෂ්‍ය ජීවිතයකට එනකොට ඒකට උපකාර කරපු අම්මයි තාත්තගේ ණය ගෙවන්න තියෙන අපිට මාසෙකට කීයක් හරි දීලා නෙමෙයි, ඇඳුමක් දීලා නෙමෙයි, බෙහෙත් ටිකක් දීලා නෙමෙයි, අම්මගේ තාත්තගේ ඊළඟ ජීවිතේ දෙවියන් අතර යවලා. අම්මයි තාත්තයි දෙවියන් අතර යවන්න බෑ අපි හම්බ කරගන්න සල්ලි වලින්, අපේ නම්බුනාම් වලින්. ඒකට තමයි අර ශ්‍රද්ධාවයි සීලයයි ත්‍යාගයයි ප්‍රඥාවයි උපකාර වෙන්නේ. ওই ටික ඇති කරගත්තොත් ඒ දරුවෝ ණයෙන් නිදහස් වෙච්ච අය. ඒ වගේ මේ දරුවන්ට කියනවා අතිජාත දරුවෝ කියලා. ඉතින් ඒ නිසා මේ පින්බර වෙසත් යුගයේ අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා බොහෝ දිනේ දැන් වයෝ වෘද්ධයි, නැත්තම් වයෝ වෘද්ධ වෙමින් පවතිනවා. උපරිම උපස්ථාන කරොත් අම්මර තාත්තට තව අවුරුදු 30ක් 40ක් තියෙවිනේ. ඔය කාලය තුර උපස්ථාන කරගත්තොත් ඒ පින මෑති අපිට සුගතිය යන්න. ඒ නිසා උතුම් මංගල කාරණයක් වන දෙව් මිනිසුන්ගේ වන්දනාවට බඳුන් වන, දෙව් මිනිසුන්ගේ ප්‍රශංසාව ලැබෙන භාග්‍යතුනාසෙ වර්ණනා කරපු මේ උතුම් මෞපි උපස්ථානය කියන උතුම් මංගල කාරණේ අපේ ජීවිතය තුළ ඇති කරගෙන අපිටත් පිනෙන් පිරුණු ජීවිතයක් ඇති කරගන්න. ඒ වගේම මව් දෙගුරුන්ට තියෙන ඒ දෙමාපියන්ට තියෙන ණය නිදහස් වෙච්ච භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවකයන් බවට පත් වෙන අතිජාත දුවදරුවන් හැටියට උදාර ජීවිතයක් ගත කරන්න අප හැම දිනාටම වාසනාව උදා වේවා.